අයිබුවන් අද අපි කතා කරන්නේ කොරියන් භාෂාව ඉතාම වැදගත් මාතෘකාවක් ගැන කොරියන් භාෂාව කොරියන් භාෂාව කියන එකට වචන දෙකක් භාවිතා කරනවා එකක් තමයි හංගු මල් කියන වචන අනිත් වචනේ තමයි හංගුක් ඕ කියන වචන එතන මේ හංගුක් කියන වචනේ හැදිලා තියෙන්නේ තේ හන් මින් ගුක් කියන වචනේ හංගුක් කියන වචනේ හැදිලා තියෙන්නේ තෙහන් මින් ගුක් කියන වචනේ මේ තෙහන් මින් ගුක් කියලා කියන්නේ කොරියානු ජන රජය කියන තේරුම දැන් අපේ රටක් ශ්‍රී ලංකාව කියලා හැඳින්වුවාට ඒකට නමක් තියෙනවානේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජය ඒ වගේ මේ තෙහාන් මින්ගුක් කියන්නේ කොරියානු ජන රජය කියන වචනේ ඒකේ කෙටි නමේ තමයි දැන් කොරියානු ජන රජය කියන එකේ කෙටි නම තමයි හංගුක් කියන එක හංගුක් හංගුක් ඒතර හංගුක් කියන්නේ කොරියානු කියන එක ඒතර මේ මල් කියන වචනේ සහ ඕ කියන වචනේ දෙකම භාෂාව කියන වචනට භාවිතා කරනවා හංගුක් මල් හංගුක් ඕ එතන මේ මල් කියන වචනේ කොරියානු ජාතිකෙන් විසින්ම හදාගත්ත වචනයක්. ඕ කියන වචනේ චීන භාෂාවෙන් ආපු වචනයක්. ඒක හරියට මේ වගේ අපේ භාෂාවේ තියෙනවා පාවහන් කියලා වචනෙකුත් තියෙනවා සපත්තු කියලා වචනෙකුත් තියෙනවා. පාවහන් කියන වචනේ අපේ සිංහල භාෂාවේ වචනයක්. පෘතුගීසි ලන්දේසි භාෂාවෙන් ආපු වචනයක් තමයි සපත්තු කියන එක. දැන් සපත්තු දෙකක් ගන්න අපි පාවහන් විකුණන කඩේකට යනවා නේද? සපත්තු, සෙරෙප්පු, ස්තෝප්පු, කලප්පු ඒ වගේ වචන අපි පෘතුගීසි ලන්දේසි භාෂාව වලින් ආපු ඒවා. එතන මේ මල් කියන එක කොරියානු භාෂාවෙන් වචනයක්. ඕ කියන එක චීන භාෂාවෙන් ආපු වචනයක්. එතකොට අපි කිව්වා අපේ භාෂාවේ සපත්තු කියලා වචනයක් තියෙනවා, පාවහන් කියලා වචනයක් තියෙනවා. සපත්තු කියන වචනේ පෘතුගීසි ලන්දේසි භාෂාවෙන් ආපු වචනයක්. පාවහන් කියන එක අපේ භාෂාවේ තිබිච්ච වචනයක් අපේ භාෂාවේ වචනයක් පාවන්. ඒ වගේ හංගුක් මල් කියන එක සහ හංගුක් ඕ කියන එක දෙකම කොරියානු භාෂාව කියන එකට භාවිතා කරනවා. ඒතර මං කිව්වා හංගුක් කියන වචනේ හැදුවේ කොහොමද? තෙහාන් මින්ගුක් කියන වචනේ. තෙහාන් මින්ගුක් කියන එකේ තේ කියන එකයි මින් කියන එකයි අයින් වුණාම මෙතන තියෙනවා හංගුක්. හංගුක්. මෙතන හංගුක් කියලා වචනයක් තියෙනවා හංගුක්. හංගුක් කියන්නේ කොරියානු. ඒතර කොරියානු පුද්ගලයෝ කොරියානු භාෂාව ඒ ආදි වශයෙන් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒතර තෙහාන් මින්ගුක් කියන්නේ කොරියානු ජන රජය හංගුක් කියන්නේ කොරියානු. කොරියානු කියන එකෙන් භාෂාවට මල් කියලාත් පාවිච්චි කරනවා ඕ කියලාත් භාවිතා කරනවා. අපි බලමු කොරියානු භාෂාවේ අකුරු හැදිලා තියෙන විදිය. ඇත්තටම කොරියන් භාෂාවේ අකුරු හැදිලා තියෙන්නේ ප්‍රධානම කාරණා තුනක් එකතු වෙලා. එකක් තමයි ගාත්‍රාක්ෂරය. මේක ගාත්‍රාක්ෂරය. ඊට පස්සේ ඒකට ස්වරයක් එකතු වෙනවා. ඊට පස්සේ හල් ලකුණක් එකතු වෙනවා. මේක ගාත්‍රාක්ෂරයක්, මේක ස්වරයක්, මේක ගාත්‍රාක්ෂරයක්. මේක ගාත්‍රාක්ෂරයක්, මේක ස්වරයක්. එතකොට මේ ස්වරයක් එකතු කරනකොට ගාත්‍රාක්ෂරයේට කෙලින් අතර තියෙන ස්වරයක් නම් ඒක ගාත්‍රාක්ෂරයේ වම් පැත්තෙන් එකතු කරනවා. මේ ස්වරේ හරස් අතර තියෙන එකක් නම් ඒක ගාත්‍රාක්ෂරයට යටින් එකතු කරනවා. මේ ම අකුරටත් ගාත්‍රාක්ෂරයට මේ පැත්තෙන් එකතු කරනවා මේ ස්වරය. ඊට පස්සේ මේ යට තියෙන හල් ලකුරු. ඒතර කොරියන් භාෂාවේ අකුරු හැදිලා තියෙන්නේ ගාත්‍රාක්ෂරයේ ස්වරයයි හල් ලකුරයි. ගාත්‍රාක්ෂරයේ ස්වරයයි හල් ලකුරයි. ගාත්‍රාක්ෂරයේ ස්වරයයි හල් ලකුරයි. හැබැයි මේ ස්වරයක් තනියෙන් ලියනවා නම් මෙතන ගාත්‍රාක්ෂරයක්, මෙතන ස්වරයක්, හල් ලකුරක්, ගාත්‍රාක්ෂරයක්, ස්වරයක්, හල් ලකුරක්. ස්වරයක් තනියෙන් ලියනවා නම් මේ විදිහට බිංදුවත් එක්ක එකතු කරලා ලියනවා. අපි බලමු අද මේ ගාත්‍රාක්ෂරවල හල් අකුරු විදිහට යෙදෙන ඒවා. මේ හල් අකුරු විදිහට යෙදෙන අකුරු කීයක් තියෙනවද කියලා. ඒතර කොරියන් භාෂාවේ හල් අකුරු විදිහට යොදන්නේ මූලික ගාත්‍රාක්ෂර 14යි සංයුක්ත ගාත්‍රාක්ෂර වලින් අපි කලින් ඉගෙන ගත්ත සංයුක්ත ගාත්‍රාක්ෂර වලින් මේ ක ස කියන අකුරු දෙකයි ඔක්කොම අකුරු 16යි. ඒතකොට හල් අකුරු විදිහට යෙදෙන්නේ මූලික ගාත්‍රාක්ෂර 14යි ක න ත ල ම ප ස ං ච ජ ක ත ප හ සහ ක ස. දැන් අපේ භාෂාවේ තියෙන අකුරට
අකුරකට අපි කියනවානේ කයන්න නයන්න තයන්න ඉන්න කියලා එක ඉතුරු වෙනවානේ ඉවර වෙනවානේ අවසන් වෙනවානේ ඒ වගේ කොරියන් භාෂාවේ ගාත්‍රාක්ෂර නම් කරන්න වෙනම නමක් තියෙනවා ඒක ඉතාම අත්‍යවශ්‍යම නැති හින්දා අපි කලින් සඳහන් කරන්නේ අපි ඉදිරියට ඉගෙන ගමු ඒතර කයන්න කියන වගේ මේකට කියොත් නියොන් තියොත් ලියොත් මියොම් පියොත් සියොත් ඒ ආදී වශයෙන් ශබ්ද කරන්න පුළුවන් ගාත්‍රාක්ෂර ගැන කොරියන් භාෂාවේ හල් අකුරු අපි අද කතා කරන මාතෘකාව තමයි හල් අකුරු පචිම් කියන එක. පචිම් කියන්නේ මොනවද? හල් අකුරු වලට පචිම්. පචිම් කියන්නේ අවසාන අක්ෂරය කියන එක. එතකොට දැන් කොරියන් භාෂාවේ වචන අපි ලියුවාම සිංහල වචන ටිකක් කොරියන් භාෂාවෙන් ලියමු සමන් සමන්ත කමල් සුසන්ත සම. එතකොට මේ වචන හල් ලකුරක් අවසානයේට තියෙන වචනක් තියෙනවා. හල් ලකුරක් තිබුණාට අවසානයේට හල් ලකුරක් නැති වචනක් තියෙනවා. එතකොට මෙතන කාරණා දෙකක් තියෙනවා පැහැදිලි කරගන්න අපිට. පචිම් කියන එක මාතෘකාව සහ හල් ලකුරු කියන එක. හල් ලකුරු සාමාන්‍ය යොදන යටි. එතකොට හල් ලකුරු විදිහට යෙදෙන්න පුළුවන් අකුරු තමයි මූලික ගාත්‍රාක්ෂර 14යි සංයුක්ත ගාත්‍රාක්ෂර මික ස නැත්නම් සංකියොත් සංචියොත් කියන අකුරු නැත්නම් සංයුක්ත ක සහ සංයුත ස කියන අකුරු දෙකත් එක්ක මෙන්න මේ ගාත්‍රාක්ෂර 16 විතරයි යෙදෙන්නේ මූලික ගාත්‍රාක්ෂර 14යි සංයුක්ත ගාත්‍රාක්ෂර වලින් මේ දෙකයි මේ 16 විතරමයි යෙදෙන්නේ හල් අකුරු විදිහට යෙදුනට මේ 16ෙම පචින් කියන මාතෘකාව චුට්ටක් වෙනස් පචින් කියන්නේ වචනයක අවසානයේට හල් අකුරක් තියෙනවා නේද එතකොට ඉස්සරහට අපි ව්‍යාකරණ ඉගෙන ගන්නකොට ප්‍රත්‍ය එකතු කරනකොට ව්‍යාකරණ වල යම්කිසි එකතුවක් එකතු කරනකොට අපි බලන්නේ හැමතිස්සෙම වචනයක පචින් තියෙනවද නැද්ද කියලා පචින් කියන්නේ මොකක්ද අවසානයේට වචනයක හල් අකුරක් තියෙනවා දැන් මේ වචනේ අවසානට හල් ලකුරක් තියෙනවා. හැබැයි මේක පචිම් තියෙන වචනයක් නෙමෙයි කොරියන් භාෂාව විදිහට. එහෙනම් මොකද්ද මේ පචිම් තියෙන වචනයක් කියන්නේ? වචනයක අවසානයේට හල් ලකුරක් තියෙනවා නම් ඒ වගේ වචන වලට කියනවා කොරියන් භාෂාවේදී පචිම් තියෙන වචන. පචිම් තියෙන වචන. වචනයක අවසානයේට හල් ලකුරක් නැත්නම් ඒවට කියනවා පචිම් නැති අකුරු. එතකොට පචිම් කියන්නේ මොකක්ද වචනයක අවසානට හල් ලකුරක් තියෙනවා අවසාන ගාත්‍රාක්ෂරය පචිම් කියන්නේ මොකක්ද අවසාන ගාත්‍රාක්ෂර අපි දන්නවා කොරියන් භාෂාවේ හල් ලකුරු ලියන්නේ යටින් හල් ලකුරක් ආවා නම් ඒ කියන්නේ ගාත්‍රාක්ෂරෙත් තනියෙන් යොදන එක නේ අපි කරන්නේ දැන් අපි සාමා කියලා ලිව්වා වගේ සාමා කියලා ලිව්වහම දැන් ඉංග්‍රීසියෙන් ලිව්වත් සාමා කියලා එමෙලි මා කියලා මෙහෙම ලියනවා. එතකොට අපි කොරියන් භාෂාවෙන් ලිව්වත් සා මා කියලා මෙහෙම ලියන්න පුළුවන්. සා අකුරට ආ අකුර එකතු වුණා, අල්මයින්ට ආ අකුර එකතු වුණා. එතකොට අපි සමන් කියලා ලිව්වොත් මේ ගාත්‍රාක්ෂරය තනියෙන් යදනවා. ඉංග්‍රීසි භාෂාවෙත් කරන්නේ ගාත්‍රාක්ෂරය තනියෙන් යදනවා. එතකොට කොරියන් භාෂාවෙත් කරන්නේ ගාත්‍රාක්ෂරය තනියෙන් යදනවා. කොහෙද ගාත්‍රාක්ෂරය යොදන්නේ ගාත්‍රාක්ෂරේ එන්න ඕන තැනට ඉස්සෙල් අකුර යටින් යොදනවා මේක දැන් කොරියන් භාෂාවෙන් ලියලා තියෙන වචනේ සිංහලෙන් ලිව්වොත් එහෙම සිංහලෙන් ලියලා තියෙන මේ විදිය සමාන හල් අකුර එන්න ඕන තැනට ඉස්සෙල් අකුර යටින් ලියන එතකොට හල් අකුරු විදිහට යෙදෙන්නේ මේ ටික මේ අකුරු ටික යටින් ලියන්න පුළුවන් අනිත් අකුරු හල් අකුරු විදිහට යෙදෙන්නේ නැහැ එතකොට හල් ලකුරක් යටින් යදුවට තව මාතෘකාවක් තියෙනවා පචින් කියලා එකක්. ඒක හරියට මේ වගේ අපේ භාෂාවේ ඒකවචන බහුවචන වගේ. අපි ඒකවචන බහුවචන අඳුරන්නේ නැත්නම් අපිට වාක්‍යයක් ගොඩනගනකොට අපහසුයිනේ. හැබැයි මේ පචින් කියන්නේ ඒකවචන බහුවචන නෙමෙයි. ඒ වගේ මාතෘකාවක් අපිට තම වැදගත්. පචින් කියන්නේ මොකක්ද? වචනයක අවසානයේට හල් ලකුරක් තියෙනවා. වචනයකට අවසානට හල් ලකුරක් නැහැ. ඒතර කොරියන් භාෂාවේ වචන අපි ඒකවචන බහුවචන වගේ වෙන් කරගන්නවා වගේ කොරියානු භාෂාව තුළ වචන වෙන් කරගන්නකොට අපි කරන දෙයක් තමයි පචිම් තියෙන වචන පචිම් නැති වචන කියලා වෙන් කරගන්නවා. මොනවාද මේ පචිම් තියෙන වචන කියන්නේ? වචනයක අවසානයේට හල් ලකුරක් තියෙනවා නම් ඒ වගේ වචන පචිම් තියෙනවා. දැන් මේ වචනේ මේකේ පචිම් තියෙනවා. මේකේ පචිම් තියෙනවා. මේ වගේ හල් ලකුරක් තිබ්බට මේ වගේ පචිම් නැහැ.
තවත් පැහැදිලි කරගත්තොත් අපි මේ තියෙන වචන ඔක්කොම ගොඩවල් දෙකකට දැම්මොත් ඒ ගොඩවල් දෙක වෙන් කරගන්න පුළුවන් අපිට අවසානයේට හල් අකුරක් තියෙන වචන අවසානයේට හල් අකුරක් නැති වචන. එතන මේකේ අවසානයේට හල් අකුරක් තියෙනවා. මේකෙත් අවසානයේට හල් අකුරක් තියෙනවා. මේකේ හල් අකුරක් තිබුණාට මේ වචනේ අවසානයේට නෙමෙයි තියෙන හල් අකුරක්. මේකෙත් හල් අකුරක් තියෙනවා. හැබැයි අවසානයේට නෙමෙයි. මේකේ හල් අකුරක් නැහැ. මේ වචන ටික අපි ගොඩවල් දෙහිකර දැම්මත් අපිට දාන්න පුළුවන් අවසානයට හල් අකුරක් තියෙන වචන. මේකේ තියෙනවා මේකේ තියෙනවා. අවසානයට හල් අකුරක් නැති වචන. මේකේ හල් අකුරක් නැහැ. මේකේ හල් අකුරක් තිබුණාට අවසානයට නෙමෙයි තියෙන්නේ. මේකෙත් හල් අකුරක් තියෙනවා හැබැයි අවසානයට නෙමෙයි. එතකොට පැහැදිලි කරගත්තා මොකද්ද පචිම් කියන්නේ වචනයක අවසානයට හල් අකුරක් තියෙනවා නම් අපි ඒ වගේ වචන වලට කියනවා පචිම් තියෙනියෝ. පචිම් තියෙනියෝ පචිම් ඉසුමුල් නැත්නම් පචිම් තියෙනියෝ මේවා පචිම් ඔප්සුමුල් පචිම් නැති ඒවා පචිම් තියෙනකොට නම් පචිම් ඉසිල්තේ පචිම් ඔප්සුල්තේ ඔප්සුල්තේ කියන්නේ නැතිකොට ඉසිල්තේ කියන්නේ තියෙනකොට පචිම් කියන්නේ මොකක්ද අවසාන අක්ෂරය අවසානයේට ගාත්‍රාක්ෂරයක් තියෙනවා නම් එහෙම නැත්නම් අවසානයේට හල් අකුරක් තියෙනවා නම් එහෙම නැත්නම් පචිම් තියෙනවා නම් තුනම කිව්වත් එකයි පචිම් තියෙනවා කිව්වත් මේ වචනේ අවසානයට හල් අකුරක් තියෙනවා කිව්වත් අවසානයට ගාත්‍රාක්ෂරයක් තියෙනවා කිව්වත් එකයි මේ වචනේ පචිම් නැහැ කියලා කිව්වත් අවසානයට සොරයක් තියෙනවා කියලා කිව්වත් දෙකම එකයි පචිම් නැහැ කියලා කිව්වත් අවසානයට සොරයක් තියෙනවා කියලා කිව්වත් එකයි මේ වචනේ පචිම් තියෙනවා කිව්වත් අවසානයට ගාත්‍රාක්ෂරයක් තියෙනවා කිව්වත් දෙකම එකයි නේද එතකොට පචිම් කියන එක අපි දන්නවා මේ මාතෘකාවේ පචිම් කියන්නේ මොකද්ද වචනෙක අවසානයේට ගාත්‍රාක්ෂරයක් තියෙනවා නැත්නම් වචනෙක අවසානයේට හල් අකුරක් තියෙනවා හල් අකුරු කියන්නේ යටින් කොරියානු භාෂාව තුල අපි දන්නවා පචිම් කියන මාතෘකාව අපි අද ඉගෙන ගත්ත පචිම් කියන මාතෘකාව අපි බලමු පචිම් විදිහට යෙදෙන අකුරු කොහොමද භාවිතා වෙන්නේ නැත්නම් උච්චාරණය වෙන්නේ නැත්නම් ශබ්ද වෙන්නේ කියලා අපි කලින් කතා කරා කොරියානු භාෂාවේ ගාත්‍රාක්ෂර මේ මූලික ගාත්‍රාක්ෂර 14යි සංයුක්ත ගාත්‍රාක්ෂරලි මෙන්න මේ ගාත්‍රාක්ෂර දෙකයි එකතු වෙලා පචිම් විදිහට යෙදෙනවා. හල් කිරීම විදිහට යෙදෙනවා. නමුත් මෙහෙම ගාත්‍රාක්ෂර 16ක් තිබුණාට මෙතන ගාත්‍රාක්ෂර 16ක් තිබුණාට හල් කිරීම විදිහට යෙදුනට පස්සේ උච්චාරණය වෙන්න ඕනේ මෙන්න මේ ශබ්ද හතට අනුව. එක්ක අල් කයන්න වෙන්න ඕනේ. එක්ක අල් නයන්න, අල් තයන්න, අල් නයන්න, අල් මයන්න, අල් පයන්න බින්දු. මෙන්න මේ ශබ්ද හතට අනුව ඕනේ උච්චාරණය වෙන්න. අල්කයන්න අල්නයන්න අල්තයන්න අල්ලයන්න අල්මයන්න අල්පයන්න බින්දුව බලමු කොහොමද එහෙම වෙන්නේ කියලා මෙතනත් ක අකුරක් තියෙනවා මෙතනත් තියෙනවා ක අකුරක් මෙතනත් තියෙනවා මේ ක අකුරේ දුනත් මේ ක අකුරේ දුනත් මේ ක අකුරේ දුනත් වචනක යටින් යෙදුනට පස්සේ ශබ්ද වෙන්න ඕනි කොහොමද අල්කයන්න විදිහට අපි උදාහරණයක් අරන් බලමු මේ වචනේ මේක ශබ්ද කරන්නේ යක් කියලා. යයන්න අල්කයන්න යක්. යක් කියන්නේ බෙහෙත් වලට. නැත්තම් ඖෂධ. ඊළඟ වචනේ බලමු මේක පුවා. මේක ශබ්ද වෙන්නේ පුවා. පුවා කියන්නේ කුස්සිය නැත්තම් පැන්ට්‍රිය. වර්තමාන විදිහට නම් පැන්ට්‍රි නැත්නම් කුස්සිය. තව වචනයක් අපි ගමු. තක්. තක් කියන්නේ පිස දමනවා නැත්නම් පොලිෂ් කරනවා. තක් පිස දමනවා නැත්නම් පොලිෂ් කරනවා. එතකොට මෙතන මේක අකුරේ දුනත් මේ සංයුක්තක අකුරිය දුනත් මාප්‍රාණක අකුරිය දුනත් මේ දන්තතක අකුරිය දුනත් මේක අකුරිය දුනත් මේකේ දුනත් මේකේ දුනත් වචනක යටින් යෙදුනට පස්සේ ශබ්ද එන්නේ නිකං අල්කයන් විදිහට අපි කියන්නේ දෙන නිකං අල්කයන් විදිහට ශබ්ද යක් මේක යක් මේක පුව මේක තක් මාප්‍රාණ අකුර ශබ්ද වෙන්නේ නැහැ මෙතෙන්දී දන්තදම මේ සංයුක්ත අකුර ශබ්ද වෙන්නේ නැහැ දන්ත යක් එතන මේක අකුරේ දුනත් මේකේ දුනත් මේකේ දුනත් වචනක යටින් යෙදුනට පස්සේ ශබ්ද වෙන්නේ අල්තයන්න අල්කයන්න විදිහට. අපි ඊට පස්සේ බලමු න කියන අකුර න අකුර
අකුර න අකුර යටින් යෙදුනහම වචන එක ශබ්ද වෙන්න ඕනේ අල්ලායන් විදියට ඒක ඉතර අපහසු කාරණාවක් නෙමෙයි අපි දන්නවා ඉස්සෙල්ලා අපි නල් ලියන්නත් පුරුදු වුණා එතකොටත් අපි ඉගෙන ගත්තා මේ වචන ශබ්ද කරන්නේ සන් මේක සන් සන් කියන්නේ කන්ද සන් කියන්නේ කන්ද සන් කන්ද මේ වචනේ තෝන් 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 කියන්නේ මුදල් තෝන් මුදල් මේ වචනේ බූන් බූන් කියන්නේ මිනිසා කියන ගණන් කිරීමේ ඒකකයක් ගන්න පුළුවන් මිනිසා කියන තේරුමක් තියෙනවා පුද්ගලයා කියන තේරුම නැත්තම් විනාඩි මිනිත්තු හඳුන්වන්නත් මේ බූන් කියන එක යොදනවා එතන නයන් යටින් යදුනහම අල් නයන් විදිහටයි ශබ්ද වෙන්නේ අපි මේ ත කියන අකුරු චුට්ටක් ඉතුරු කරමු අපි ඊළඟ අකුරට යමු ල කියන අකුරට එතන ලයන් යටින් යදුනහම ශබ්ද වෙන්නේ කොහොමද අල්ල යන්න විදිහට ශබ්ද වෙන්න ඕනි අල්ල යන්න විදිහට උදාහරණයක් ගමු අපි සල් කියන වචනේ සල් කියන්නේ වයස සල් සල් කියන වචනේ තේරුම වයස කියන තේරුම සල් වයස කියන තේරුම සල් සල් කියන්නේ වයස ඊළඟ වචනේ අපි ගමු මේක කල් කල් කියලා කියන්නේ පිහිය ඊළඟ වචනේ අපි ගමු මල් මල් කියලා කියන්නේ භාෂාව නැත්නම් අශ්වයාට කියන්නේ මල් කියලා බහුවර්ථ දෙන වචනයක් මල් කියනවා තේරුම් දෙකක් තියෙනවා මල් කියන එකේ භාෂාවටත් කියන්න පුළුවන් අශ්වයාටත් පුළුවන් කල් කියන්නේ පිහිය සල් කියන්නේ වයස ගණන් කරන ඒකකය එතන මේ ලයන් යටින් යදුනහම අල්ලයන් විදිහට ශබ්ද එන්නේ මේ අකුර අල් රයන් ශබ්ද රට යටින් එදුන ශබ්ද වෙන්නේ කොහොමද අල්ල යන විදිහට ඊළඟ අකුරට යමු අපි ම අකුර යටින් එදුනම ශබ්ද වෙන්න ඕනේ අල් ම යන විදිහට නේද උදාහරණයක් විදිහට අපි ගමු වචනයක් ඉරම් ඉරම් කියලා කියන්නේ නම කියන වචනේ ඉරම් කියන වචනේ තේරුම නම අපි අහන නම කියලා ඉංග්‍රීසියෙන් ගත්තොත් නේම් කියන තේරුම ඉරම් තව වචනයක් ගමු අපි සරම් සරම් කියන්නේ මිනිසා කියන තේරුම සරම් මිනිසා නැත්නම් පුද්ගලයා කියන තේරුම සරම් තව වචනයක් ගමු අපි පම් පම් කියලා කියන්නේ රාත්‍රිය කියන තේරුම පම් රාත්‍රිය ම ක්‍රියාවකින් එදුනහම අල්ම යන විදිහට ශබ්ද වෙන්නේ මේක ඉරම් නම මේක සරම් මිනිසා පම් රාත්‍රිය අපි ඊළඟ අකුරට යමු ප අකුර මෙතනත් ප අකුරක් තියෙනවා මෙතනත් තියෙනවා මේ ප අකුරේ දුනත් මා ප්‍රාණ ප අකුරේ දුනත් මේ ප අකුරේ දුනත් මේකේ දුනත් වචනක යටින් යෙදුනම ශබ්ද වෙන්නේ නිකන් අල්පයන් විදිහට නැත්තම් මේ විදිහට උදාහරණයක් විදිහට මේ වචනේ ශබ්ද කරන්නේ ඉප් කියලා කියන්නේ අල්පයන්යි ඉප් ඉප් කියන්නේ කට ඉප් කියන්නේ කට තව වචනයක් ගමු අපි මේ වචනේ මේක යොක් යොක් කියන්නේ ළඟ කියන තේරුම. එතකොට මේ ප අකුරේ දුනත් මේකේ දුනත් වචනක යටින් යෙදුනම ශබ්ද වෙන්නේ නිකං අල්පයින් අත දන්තද අල්පයින් ඉප් යොක්. තව වචනයක් ගමු අපි චීප් මේක චීප් චීප් කියන්නේ ගෙදර කියන තේරුම. චීප් කියන්නේ ගෙදර චීප් ගෙදර චීප් ගෙදර තව වචනයක් ගමු අපි ලීසි වචනය අප් අප් කියන්නේ ඉදිරි පිට ඉදිරි පිට මෙතන මේ ප අකුර තිබ්බත් මේක තිබ්බත් වචනක යටින් යෙදුනට පස්සේ උච්චාරණ වෙන්නේ ඉප් කියලා මේකෙත් මේ ප අකුර තමයි ශබ්ද වෙන්නේ මා ප්‍රාණ අකුරක් ශබ්ද වෙන්නේ නැහැ මේකත් චීප් මේක ප අකුර යටින් යෙදුනහම ශබ්ද වෙන්නේ කොහොමද චීප් මේකත් අප් අකුරු දෙකෙන් කොයි කේතුනක් ශබ්ද වෙන එකට ප අකුරු විදිහට ඊළඟ අකුරට යමු අපි බිංදුව බිංදුව යටින් ගත්තහම බිංදුව විදිහටමයි ශබ්ද වෙන්නේ න් කියන ශබ්දේ අපේ භාෂාවේ බිංදුව කොරින් භාෂාවේ ඒ ශබ්දෙමයි බිංදුවමයි උදාහරණයක් ගමු අපි කං ගම් කියලා කියන ශබ්දෙමයි ගම් කියලා කියන්නේ කංග තව වචනයක් ගමු අපි පං පයන බිඳුව පං පං කියලා කියන්නේ කාම කාමරය තව වචනයක් අපි ගමු පං
පං අපි පං කියන තේරුමයි පං පං කියලානේ මෙන්න අපි ශබ්ද කරන්නේ පං කියලාමනේ පයන්න බිඳුවමයි මේ පං කියලා කියන්නේ පිටි වලින් හදන කෑම වලට බනිස් වලටත් කියන්නේ පං පං වලටත් කියන්නේ පං පාම්මයි තව වචනයක් අපි ගමු නම් චොංගි 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 විදුලිය චොංගි චොංගි සමා වෙන්න චොංගි කඩදාසි චොංගි කඩදාසි කඩදාසි චොංගි කඩදාසි රයිට් අපි බලමු මේ අකුර ටික ක බිඳුව යටින් එදුනහම බිඳුව විදිහට ශබ්ද වෙනවා ප අකුර යටින් එදුනහම ප අකුර දෙකමයි ම අකුර එදුනහම මයන්නමයි ල අකුර එදුනහම ලයන්නමයි න අකුර එදුනහම නයන්න ක අකුර තුනෙන් එදුනහම කයන්නමයි අපිට ඊළඟට මතක තියාගන්න පුළුවන් මේ ඉතුරු අකුර ටික මේ ත අකුර එදුනත් මේ ස අකුර එදුනත් මේ ච අකුර දෙකෙන් කොයි එක එදුනත් මේ ත අකුර එදුනත් මේ හ අකුර එදුනත් මේ ස අකුර එදුනත් මේ අකුරු හතම වචනයක යටින් එදුනම් ශබ්ද වෙන්න ඕනේ අල්තෑන්න විදිහට මේ අකුරු හතම වචනයක යටින් එදුනම් ශබ්ද වෙන්න ඕනේ අල්තෑන්න විදිහට අපි බලමු උදාහරණයක් විදිහට මේ වචනේ ශබ්ද කරන්නේ අපි උදාහරණයක් විදිහට මේ වචනේ ගමු අපි මේක ශබ්ද කරන්නේ පත්තා පත්තා කියන්නේ ලබා ගන්නවා පත්තා ලබා ගන්න එතකොට අල්තෑන විදිහට ශබ්ද එන්නේ මේ වචනේ ගමු අපි මේක මත් මත් කියන්නේ රස මේකත් එතකොට අල්තෑන විදිහට ශබ්ද එන්නේ තව අකුරක් ගමු අපි මේක ඒකත් මත් කියලා ශබ්ද වෙන්නේ ඒ මත් කියලා කියන්නේ ගැළපෙන කියන තේරුම නැත්නම් සුදුසු කියන තේරුම ඒකත් මත් එතකොට මේ ත අකුර ගත්තත් මේක මේ වචන ශබ්ද වෙන්නේ අල්කයන්නයි කොයන්නයි අල්තැනේ කෝත් කෝත් කියන්නේ මල් එතකොට මේ අකුරත් අල්තැනේ විදිහටමයි ශබ්ද වෙන්නේ තව වචනයක් ගමු අපි මේක මේක ශබ්දෙන්නේ කත් කියලා අල්කයන්නයි කයන්නයි අල්තැන කත් කියන්නේ එන් කියන එක නැත්තම් නිමි කියන තේරුම තව අකුරක් ගමු අපි මේ වචනේ මේක චොත්තා චොත්තා කියන්නේ හොඳයි කියන එක නැත්නම් කැමති කියන තේරුම තව අකුරක් ගමු ඉත්තා ඉත්තා කියලා කියන්නේ තියෙනව නැත්නම් ඉන්නව කියන තේරුම ඉංග්‍රීසි භාෂාවෙන් have has කියන එක. එතන මේ අකුරු හතම යටින් එදෙන ශබ්ද වෙන්න ඕනේ අල්තෑන විදිහට. මේ ස අකුරු එදුනත් මේ හයන් එදුනත් මේ ත අකුරු එදුනත් මේ ච අකුරු එදුනත් මේ ච අකුරු එදුනත් සයන් එදුනත් තයන් එදුනත් යටින් එදෙනම් ශබ්ද වෙන්න ඕනේ අල්තෑන විදිහට. එතන මේ පාඩම හුඟක් දිගයි. නමුත් අපිට මේ පාඩමේ වැදගත්ම කාරණා දෙකයි මතක තියාගන්න තියෙන්නේ. මොනවද කාරණා දෙක? එකක් තමයි පචිම් කියන එක. ඊට පස්සේ මේ ත අකුරු හතම මේ අකුරු හතම වචනක යටින් එදුනහම අල්තෑන විදිහට ශබ්ද වෙන එක. පචිම් කියන්නේ මොකක්ද? වචනක අවසානයේට හල් අකුරක් තියෙනවා නම්. අපි කලින් දවසකත් කතා කරා මිත් අකුර, ස අකුර, ච අකුර, හ අකුර යටින් එදුනොත් අල්තෑන වෙනවා කියලා. ඉතින් අපිට මතක තියාගන්න ලේසි මේ ත අකුර එදුනත් මේ ත අකුර එදුනත් මේ ස අකුර එදුනත් මේ ක එදුනත් මේ ච අකුර එදුනත් මේ අකුරු හතම වචනක යටින් එදුනහම ශබ්ද වෙන්නේ අල්තෑන විදිහට. තර්මී පාඩම් හුඟක් දිග වුණාට මතක තියාගන්න තියෙන්නේ කී පොයින්ට් එකෙන් ප්‍රධාන කාරණා තියෙන දෙකයි මොකක්ද පචිම් කියන එක සහ මේ අකුරු හතම වචනක යටින් එදුනොත් අල්තෑන විදිහට උච්චාරණය කරනවා ශබ්ද වෙනවා කියන තේරුම. මේ අකුරු වල අපිට විශේෂයෙන් මතක තියාගන්න දෙයක් නැහැ බිඳුව යටින් එදුනහම බිඳුවමයි ප අකුරු දෙකෙන් කොයි එකක් එදුනොත් පයන්නමයි මයන් යටින් එදුනහම මයන්නමයි ල අකුරු දෙකෙන් කොයි එක එදුනොත් ල අකුරු එදුනහම ලයන්නමයි නයන් යටින් එදුනහම නයන්නමයි ක අකුරු තුනෙන් කොයි එක එදුනොත් කයන්න මයි එන අපිට මේ කාරණා දෙක තමයි මේ පාඩමේ මතක තියාගන්න තියෙන මොනවද කාරණා දෙක වචනයක අවසානයේ හල් අකුරක් තියෙනවා නම් ඒක පචිම් එකක් වචනයක අවසානයේ හල් අකුරක් නැත්නම් ඒක පචිම් නැති වචනයක් ඊට පස්සේ මේ ත ස ච හ කියන අකුරු ත අකුරයි මා ප්‍රාණ ත අකුරයි දෙනවා මේ ස දෙකෙන් කොයි කෙදුනත් මේ ඡයන් නෙදුනත් හයන් නෙදුනත් මේ අකුරු හතම වචනයක අවසානයේ දුනොත් ඒක අල්තෑන විදිහට නැත්නම් හල් අකුරු විදිහට දුනොත් ශබ්ද වෙන්නේ අල්තෑන විදිහට බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට ඉදිරියටත් අපිත් එක්ක රැඳිලා සිටින්න ඔයාලට ඉතාමත් වැදගත් මාතෘකා කීපයක් අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා
අයි.